තිරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන්ට ළමයින්ට හැම දෙනාටම මූලික පිරිවෙන හතර ශ්‍රේණිය සමාජ විද්‍යාව අද පාඩම ඔබ හැම දෙනාටම අන්තර්ජාල පාඩම් සැලසුම් මගින් සමාජ විද්‍යාව ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා සංස්කෘතියට අදාළ ලක්ෂණ තමයි මේ පාඩමේ මාතෘකාව එහි ඉගෙනුම් ඵල පිළිබඳව පළමුව විමසා බලමු සංස්කෘතිය යන්න අර්ථකථනය කිරීම සඳහා නිර්වචන රාශියක් ඉදිරිපත් වී ඇති බව කියයි සංස්කෘතිය යන්න අර්ථකථනය කිරීම සඳහා නිර්වචන රාශියක් ඉදිරිපත් වී ඇති බව කියයි. සංස්කෘතිය සඳහා ඉදිරිපත් වී තිබෙන නිර්වචන කීපයක් ලියා දක්වයි. සංස්කෘතිය සඳහා ඉදිරිපත් වී තිබෙන නිර්වචන කීපයක් ලියා දක්වයි. සංස්කෘතිය යනු මිනිසාගේ සමස්ත සමාජ ජීවිතයම වන බව ප්‍රකාශ කරයි. සංස්කෘතිය යනු මිනිසාගේ සමස්ත සමාජ ජීවිතයම වන බව ප්‍රකාශ කරයි. සංස්කෘතිය නිර්වචන ඇසුරෙන් හඳුනාගෙන පැහැදිලි කරයි. සංස්කෘතිය නිර්වචන ඇසුරෙන් හඳුනාගෙන පැහැදිලි කරයි. සංස්කෘතිය පිළිබඳ නිර්වචන අපට හමු වෙනවා බී මැලිනෝස්කි කියන සමාජ විද්‍යාඥයා ඉදිරිපත් කරපු නිර්වචනය සංස්කෘතිය පිළිබඳව. සංස්කෘතිය කියන පාඩම තාම සංකීර්ණ පාඩමක්. ඒ සංකීර්ණ පාඩම නිසාම බොහෝ දෙනා මේ සංස්කෘතිය අධ්‍යයනය කරන්න යොමු වෙලා තියෙනවා. ඒ අතර නිර්වචන 65ක් පමණ මේ වන විට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිර්වචන බොහෝ ප්‍රමාණයන්ගෙන් බී මැලිනෝස්කි කියන කෙනා ඉදිරිපත් කරන නිර්වචන තමයි ඔබට දකින්න ලැබෙන්නේ. උපකරණ, පාරිභෝගික ද්‍රව්‍ය, විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පනා, ශිල්ප, විශ්වාස හා චාරිත්‍රයන්ගෙන් සැදුම්ලත් සමස්තය සංස්කෘතිය නම් වේ. නැවතත් බලමු. උපකරණ, පාරිභෝගික ද්‍රව්‍ය, විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පනා, ශිල්ප, විශ්වාසය හා චාරිත්‍රයන්ගෙන් සැදුම්ලත් සමස්තය සංස්කෘතිය නම් වේ. මෙම කියන්නේ බී මැලිනෝස්කි. නිර්වචනවල අන්තර්ගත වචන. නිර්වචනවල අන්තර්ගත වචන. උපකරණ. මොනවද මේ උපකරණ? උපකරණ කියලා කියන්නේ යම් කිසි වැඩකට වැඩක් පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරන යම් දෙයක්. වැඩක් පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරන යම් දෙයක්. අපිට උස තැනකට නගින්ට ඕන. මොකක්ද අපි පාවිච්චි කරන්නේ? ඉනි මග, උපකරණය. අපිට අපේ ස්ථානයක තියෙන බඩු ටිකක් ප්‍රවාහණය කරගන්න ඕන. තව තැනකට ගෙන ගන්න ඕන. ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් යම් වාහනයක් අපි කියමු. අපේ
විහාරස්ථානයේ අපේ ගෙදර තිබෙන යම් උපකරණයක් ඒ සඳහා පාවිච්චි කරගන්න පුළුවන්. විල් බැරෝ එක, ට්‍රී විල් එක, ඒ වගේ උපකරණයක් අපිට. අපිට පාන් ගෙඩියක් කපා ගන්න ඕන. අපි පාවිච්චි කරන උපකරණය තමයි පිහිය. එතකොට උපකරණ කියලා කියන්නේ මිනිසුන්ට අවශ්‍ය කරන එදිනදා ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දෙයක්. එදා ගොවියෝ තමන්ගේ ජීවන ජීවිතය සකස් කරගත්තේ ජීවන ක්‍රමය සකස් කරගත්තේ කෘෂිකර්මාන්තය. ඒ නිසා ගොවියන්ට අවශ්‍ය වුණා තමන්ගේ වගා කළ දේ කපා ගන්න. ඒ සඳහා නිර්මාණය කළා උපකරණයක් දෑකැත්ත. එතකොට දෑකැත්ත කියන උපකරණයෙන් ගොයන් කපන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට තවත් ගෙදර දොරේ උපකරණ අපිට ගොඩාක් දකින්න ලැබෙනවා. කුස්සිය බැලුවාම කුස්සිය තියෙනවා වංගෙඩිය, මෝල් ගහ, ඒ වගේම කුල්ල, පෙනේරය, ආහාර පාන උයන භාජන, හට්ටිය, වලං, ඇතිලි, මේ වගේ උපකරණ මුළු තැන්ගේ දකින්න පුළුවන්. ඒ වගේම අපේ ගෙදර ස්තෝප්පුව සරසන්න නැත්තං සාලය සරසන්න සාලේ තියෙන තවත් උපකරණයක් තමයි මිනිස්සුන්ට වාඩි වෙන්න අවශ්‍ය කරන උපකරණයක් පුටුව. එතකොට මේ උපකරණ අපිට යමක් කරගන්න පහසු වෙනවා. මේ විදියට උපකරණ. ඊළඟට අපි සඳහන් කරනවා පාරිභෝගික ද්‍රව්‍ය. පාරිභෝගික ද්‍රව්‍ය කියලා කියන්නේ පරිහරණය කරන දේ. අපි මේ පොඩි හාමුදුරුවෝ අහලා තියෙන වචන පාරිභෝගික, උද්දේශික, ශාරීරික වශයෙන් කියලා ස්ථාන තුනක් පිළිබඳව විහාරස්ථානය. එතකොට පාරිභෝගික කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ දේවල් තැන්පත් කළා සකස් කරන ලද චෛත්‍ය රාජාණන් වහන්සේ. උන්වහන්සේ පරිහරණය කළ දේවල් තැන්පත් කරනවා. එතකොට ඒ තැන්පත් කළ දේ හදපු දේ පාරිභෝගික චෛත්‍ය කියලා කියනවා. එතකොට ඒ වචනේ අපිට අමුතු දෙයක් නෙමෙයි. පාරිභෝගික ද්‍රව්‍ය. පරිහරණය කරන දේවල්. පරිහරණය කරන්න. ඇඳුම් පැළඳුම්. පරිහරණය කරන්න අවශ්‍යයි. දැන් ස්වාමින්වහන්සේ කෙනෙක් හැටියට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියලා හතරක් තියෙනවා. එතකොට උන්වහන්සේලාට පරිහරණය කරන්න චීවර අවශ්‍යයි. අඳනේ අවශ්‍යයි. අංශකඩේ අවශ්‍යයි. කුඩේ අවශ්‍යයි. පරිහරණය කරන්න උන්වහන්සේ සතුවද පාත්‍රය උන්වහන්සේ පරිහරණය කරන. බුදුහාමුදුරුවන්ගේ පාත්‍රය, පටී ධාතුව, ඒ වගේ දේවල් තැන්පත් කළ චෛත්‍ය රාජයන් වහන්සේ ගොඩනැගුවා. ඒ වගේ පාරිභෝගික ද්‍රව්‍ය අපේ ජීවිතයට ඉතා වැදගත්. ඒවා මේ වචනවල නිර්වචනවල අඩංගු වෙච්ච කාරණයක් තමයි. එතකොට උපකරණ කියන එක, ඊළඟට පාරිභෝගික ද්‍රව්‍ය, ඊළඟට ව්‍යුහමය ලක්ෂණ. ඔන්න ව්‍යුහමය ලක්ෂණ. මොනවද මේ ව්‍යුහමය ලක්ෂණ කියන වචනේ? එදා රජ කාලේ රටක පාලනය සකස් වුණා රජතුමා, යුව රජතුමා, අමාත්‍ය මණ්ඩලය, ප්‍රාදේශීය පාලකයන්, ප්‍රාදේශීය ගම්
පාලකයන් වශයෙන් පාලන ව්‍යුහය සකස් කළ දුන්නා. අද රටේ තියෙන ව්‍යුහමය ලක්ෂණයේ රටේ තියෙන ව්‍යුහමය ලක්ෂණය බැලුවහම වස්ථාදායකය විදායකයේ අධිකරණය. එතකොට ඉහළ සිට පහළට ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු මන්ත්‍රීවරු වශයෙන් ඒ ආකාරයෙන් යම් බෙදීමක් තියෙනවා ව්‍යුහමය ලක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් තුමා ග්‍රාම නිලධාරීන් ගම්වල කටයුතු සොයා බලන්න ඊළඟට ආරක්ෂක අංශවල තියෙනවා හමුදාපති නාවික හමුදාපති ගුවන් හමුදාපති මේ ආදී වශයෙන් රටේ පාලනය සඳහා සම්බන්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේක තමයි ව්‍යුහමය ලක්ෂණය. මානව සංකල්පන. එතකොට මානව සංකල්පනා කියලා කියන්නේ මේ නිර්වචනවල අන්තර්ගත වෙච්ච තවත් වචනයක්. මිනිසාගේ මනස තුල ඇති කරගන්නා වූ සංකල්පන. සංකල්පන. ශිල්ප. විවිධ අධ්‍යාපන තත්ත්වයන් පෙර ඉඳගෙන දැන් මිනිසුන්ට ජීවත් වෙන්න ශිල්පීය ක්‍රමයක් අවශ්‍යයි. ගොවිතැන් කරන කෙනා තමන්ගේ පුතාට ශිල්ප කියලා දුන්නා. මොන ශිල්පද? කෘෂිකර්මාන්තයට අවශ්‍ය ශිල්ප. එදා ශිල්ප ශාස්ත්‍ර කියලා දුන්න ගුරුවරු තමන්ගේ රිදී කර්මාන්තය, රත්රන් කර්මාන්තය, යකඩ කර්මාන්තය, මැටි කර්මාන්තය මේ වගේ කර්මාන්ත පිළිබඳ දැනීම ඒ ශිල්ප පුජ්‍යලෙකුට අවශ්‍යයි. සමාජයට අවශ්‍යයි. සංස්කෘතියේ අංගයක් ඒක. ඊළඟට විශ්වාස. මිනිසුන්ගේ හිතේ ඇති වෙන අදහසක් විශ්වාස. දැන් පැරණි කාලේ ඉඳලා අපේ මුතුන් මිත්තන් විශ්වාස කළ දේවල් තියෙනවා. අපි දැන් විශ්වාස කරන දේවල් තියෙනවා. එතකොට ඒවා මේ සංස්කෘතියේ අන්තර්ගත කරුණු. ඊළඟට චාරිත්‍ර. චාරිත්‍ර දැන් අපිට මේ පේන රූප රාමුවේ ගෙදර සියලු දෙනාම එකට එකතු වෙලා ආහාර පාන ගන්න අවස්ථාව. එතකොට චාරිත්‍රයක් හැටියට ඒ හැම දෙනාම එකට එකතු වෙලා ආහාර පාන ගන්නවා. දෙමව්පියන්ට වඳිනවා. වැඩිහිටියන්ට ගරු කරනවා. අවුරුදු චාරිත්‍ර අවස්ථාවක් අපිට පේනවා මේ රූප රාමුවේ. හිරුගේ රූපයක් ඒ වගේම කුහාගේ රූපයක් මේ තියෙනවා. එතකොට ඒ රූප රාමුව තුළ අවුරුදු මේසයක් සකස් කළ තියෙනවා. අවුරුදු චාරිත්‍ර. දැන් අපි නැවතත් අර සඳහන් කළ නිර්වචනයේ සඳහන් කළ ප්‍රධාන කාරණයක් උපකරණ. මිනිසා විසින් එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහා සකස් කරගත් සියල්ල. මිනිසා විසින් එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහා සකස් කරගත් සියල්ල මේ උපකරණ හැටියට සඳහන් කරන්න පුළුවන්. ගල් ආයුධයේ සිට අජටාකාශයට ගමන් කිරීම දක්වා සියලුම උපකරණ මිනිසා විසින් සකස් කරගත් දේවල්. මිනිස්සු මහන්සි වෙලා වෙහෙස වෙලා සකස් කරගත් දේවල් එදා
ගින්දර හොයාගත්තා. ගල් දෙකක් අතුල්ලලා ඒකෙන් ගින්දර ලබා ගන්න. ගස් ලී දෙකක් අතුල්ලලා ගින්දර ලබා ගන්න. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන්න වාෂ්ප එන්ජිම සොයාගනිමේ ජේම්ස් වොට් එංගලන්තේ වාෂ්ප එන්ජිම හොයාගත්තා. එතකොට අන්න ඒවා ඒ උපකරණ මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු වෙන්න සකස් කරගත්ත දේවල්. ඔය පේන රූප රාමුවෙත් ඒ බව පැහැදිලිව පේනවා. අපේ පුරාණ මුතුන් මිත්තන් නිර්මාණය කළ ආකාරය. ඊළඟට පාරිභෝගික ද්‍රව්‍ය. පරිහරණය කරන දේ ඇඳුම් පැළඳුම් ආහාර පාන ඇතුළු එදිනදා ජීවිතේ පාවිච්චි කරන සියල්ල. දැන් ඔබට පේනවා මේ පින්තූරේ පිරිමි පුජ්‍යලයකට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටිකක් තියෙනවා. ඒ වගේම එදිනදා ජීවිතයේදී අනුභව කරන ආහාර පාන ටිකක් තියෙනවා. එන පාරිභෝගික ද්‍රව්‍ය. දැන් අපි කතා කරන පාරිභෝගික මිල ගණන් ඉහළ ගිහිල්ලා. පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගිහිල්ලා. එහෙම කතා කරනවා. දැන් පාරිභෝගික කියලා කියන්නේ පරිහරණය කරන දේවල්. ව්‍යුහමය ලක්ෂණ. විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ. සමූහයක් සකස් වී තිබෙන ආකාර පාලකයන්ගේ සිට ප්‍රාදේශීය නායකයන් වුන් නිලධාරීන් දක්වා. සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ සමූහයක් සකස් වී තිබෙන ආකාරය පාලකයන්ගේ සිට ප්‍රාදේශීය නායකයන් වූ නිලධාරීන් දක්වා. දැන් ඔබට අපේ පොඩි හාමුදුරුවන්ට උපැන්න සහතිකය ගන්න අවශ්‍ය. එහෙම නැත්තං තමන්ගේ මොනවහරි සහතිකයක් ලබා ගන්න ග්‍රාම නිලධාරීවරයා හම්බ වෙන්න යනවා. එතකොට පහළම ගමේ සිටින පහළම නිලධාරියා ග්‍රාම නිලධාරි, ඉහළම නිලධාරියා රටේ ජනාධිපතිවරයා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා, පළාත් සභා වශයෙන් බිමටම පහළටම මේ පාලන ව්‍යුහය සකස් වෙලා තිනවා. ව්‍යුහමය වශයෙන් අපිට දකින්න ලැබෙනවා මේ පාලනය මේ විදියට සකස් වී තිබෙන ආකාරය. මේ පින්තූරෙන් රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා දිවුරුම් දෙන අවස්ථාවක් පිළිබඳව පෙනෙන්න තියෙනවා. මානව සංකල්පන. මොනවද මේ මානව සංකල්පන? මිනිසුන් විසින් මනසින් ඇති කරගන්නා වූ සිතුවිලි. මනස ගයක් හදා ගන්න ඕන කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ වගේම ඉඩමක් කඩමක් ගන්න ඕන කියලා හිතෙනවා. යාන වාහන ගන්න ඕනේ කියලා හිතෙනවා. මුලින්ම මේක ඇති වෙන්නේ තමන්ගේ සිතේ. සිතේ ඇති වෙන සංකල්පනා තමයි මානව සංකල්පන. මිනිසුන්ගේ සංකල්පන. මිනිසුන්ගේ මනසින් ඇති කරගන්නා වූ සිතුවිලි. මානව සංකල්පන. ශිල්ප. අධ්‍යාපනය සියලුම දෙනාගේ අවශ්‍ය කරන එදිනදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය කරන දැනුම. අධ්‍යාපනය. එතකොට යම් පුජ්‍යලයකට තමන්ගේ ජීවිතය පවත්ව ගන්න දැනුමක් අවශ්‍යයි. ඒ සඳහා යම් ශිල්පයක් ප්‍රගුණ කරලා තියෙන්න ඕන.
ඒ ශිල්ප අපේ පැරණි කාලේ ඉඳලා අපේ රටේ තිබුණා. 18 කුලයක පිරිසක් ලංකාවට ආව කියලා. මේ ශිල්පීන් විවිධ ශිල්පීන් ගෘහ නිර්මාණ ශිල්පීන් ඒ වගේම වැව් අමුණු හදන තාක්ෂණවේදීන් ඒ වගේම රන් කරුවන් රිදී කරුවන් යකඩ නිර්මාණ කරුවන් ඒ විදිහේ වාස්තු විද්‍යාව පිළිබඳව දන්නා අය මේ විදිහට යම් යම් ශිල්ප කැටයම් නිර්මාණ කරන දැන් අපේ රටේ ඉතා අවකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ ඒ නිර්මාණකරු ගලක් අරගෙන ඒක නිර්මාණය කළා ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. එතකොට ඒ ශිල්පේ පුහුණුවක් හැකියාවක් එතුමාට තිබිච්ච නිසා ඒ වඩුවාට තිබිච්ච නිසා ඒ ශිල්පේ ඉතාම හොඳින් අවසන් කළා ඒ නිර්මාණය හොඳ නිර්මාණයක් බවට පත් වුණා. එතකොට ශිල්ප අවශ්‍යයි සංස්කෘතිය. විශ්වාස සිතුවිලි වලින් යම් යම් දේ පිළිබඳව ඇති කරගන්නා වූ සිතුවිලි නැත්නම් විශ්වාස ඒවා මනසින් ඇති කරගන්න දේවල් විශ්වාස බොහෝ දෙනා විශ්වාස කරනවා ගෙදරකින් පිටට යන්න හදන වෙලාවේ කවුරු හරි කෙනෙක් මුණ ගැහුණාම ඒක හොඳ සුබ ලකුණක්ද නරක දෙයක්ද කියලා තමන්ගේ මනසේ සකස් වෙලා තියෙනවා අහපු දේවල් අනුව තමන් හදාගත්ත දේවල් මනසින් හදාගෙන තියෙන විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා දෙවියන් පිළිබඳ විශ්වාසය මේ මනසින් ඇති කරගන්න දේවල් එතකොට විශ්වාස මේ සංස්කෘතිය තුළ අන්තර්ගත වෙලා තියෙනවා ඊළඟට චාරිත්‍ර මොනවද මේ චාරිත්‍ර කළ යුතු දේ චාරිත්‍ර කියලා කියන්නේ කළ යුතු දේ එදිනදා ජීවිතයේ මිනිසාගේ පැවැත්ම සඳහා එකිනෙකා පිළිබඳව පිළිපැදිය යුතු යහපත් ක්‍රියාකාරකම් දැන් බලන්න මේ රූප රාමුවේ සඳහන් වෙන්නේ පේන්නේ විවාහ මංගල්‍ය චාරිත්‍රයක් විවාහයක් වෙනකොට මේ වගේ ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳලා ඒ උඩරට ක්‍රමයට විවාහ වෙච්ච දෙන්නේ එතකොට චාරිත්‍රයක් එතකොට උඩරට ක්‍රමයට තමයි ඒ නිර්මාණය ඒ චාරිත්‍රය සිද්ධ කරන්න වෙන්නේ ඊළඟට පහතරට විදියට ඇඳුම් පැළඳුම් ඇඳගෙන එහෙම චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් ඊළඟට දලදා පෙරහැර ඉටු කිරීමේදී චාරිත්‍රවලට මුළු තැනක් ලැබෙනවා පෙරහැරක් හැටියට නිකම්ම ගමන් කරනට වඩා චාරිත්‍රයක් හැටියට පෙරහැර ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීම පෙරහැර අවසන් කිරීම පිළිබඳව දැනුවත් කිරීම චාරිත්‍රානුකූලව සිද්ධ චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍ය සිද්ධ වෙනවා චාරිත්‍රානුකූලව දේවාල පෙරහැර සිද්ධ වෙනවා ඒ වගේ චාරිත්‍ර කියලා කියන්නේ කළ යුතු දේවල් එතකොට අපිට මේ සංස්කෘතිය තුළ දකින්න ලැබෙන්නේ මිනිසා ඌ කලි මිනිසාගේ දිනදා පැවැත්ම සඳහා මිනිසා විසින් ගොඩනගා ගන්නා ලද සියල්ල සංස්කෘතිය හැටියට සඳහන් කරන්න පුළුවන් එතකොට ඈත අතීතයේදී මිනිස්සු තමන්ගේ ජීවිතය සකස් කරගන්න ගල් ගුහා පාවිච්චි කළා
ඒ වගේම ගස් බෙන යොදාගත්තා. ඊට පසුව කෘෂිකාර්මික යුගයට එනකොට මිනිස්සු මැටියෙන් ගෙවල් හදාගත්තා කොලාතු හොයලා. ඊට පස්සේ ඊටත් එහා දියුණු තත්ත්වයකට අද වන විට ගොඩනැගිලි ඉදිවෙමින් තියෙනවා. සකස් කරගෙන තියෙනවා. ගොඩනැගිලි ඉදි කරනවා, ඉදිවෙනවා, සකස් කරගෙන තියෙනවා. දැන් ඔබට පේන මේ පින්තූරේ මහල් නිවාසයක්, ශාල මන්දිරයක් දකින්න ලැබෙනවා. එතකොට මේ වර්තමාන කාලයට, මේ සංස්කෘතියට ගැලපෙන, වර්තමානයට ගැලපෙන කෙනෙකුට රැඳී සිටින්න පුළුවන් ස්ථානයක් හදාගෙන තියෙනවා. එතකොට ඒ මිනිසුන්ගේ සංස්කෘතියට අදාළව, තමන්ගේ ආර්ථික තත්ත්වයට අදාළව මිනිසු ගෙවල් දොරවල් හදාගන්න. ඒ වගේම පැවැත්ම සඳහා මිනිසුන් එදිනදා පැවැත්ම සඳහා විදුලි රැකි ආරක්ෂා කරනවා. එයාට විශ්වාස, අදහස්, ශිල්ප මේවා අවශ්‍ය වෙනවා. එතකොට පොඩි හාමුදුරුවනේ, අපේ ජීවිතයටත් භික්ෂුවක් හැටියට ජීවිත පැවැත්ම සඳහා අවශ්‍ය කරනවා මෙන්න මේ කියන කාරණා ටික. මේක තමයි අපේ සංස්කෘතිය. ඒ අපේ සංස්කෘතියේ හරපද්ධතීන් පිළිබඳ අවබෝධයක් අපි හැම දෙනාටම තිබෙන්න ඕන. සංස්කෘතිය තමයි අපි යම් රටකට ගියම් පස්සේ ඒ සංස්කෘතියට අදාළව ජීවත් වෙන්න වෙනවා. තමන්ගේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තමන්ට තියෙන්න ඕන. අනිත් අයට ඒ ගැන කියලා දෙන්න පුළුවන් කමක්, ශක්තියක් ඇති වෙන්න ඕන. එහෙම ඇති වෙන්න නම් අපි සංස්කෘතිය හඳුන ගන්න ඕන. දැන් අපි මේ පාඩම තුළ සංස්කෘතිය කියන කාරණය හඳුනගත්තේ. අපි පාඩම් කීපයක් තුළින් සංස්කෘතිය කියන එක හඳුනගත්තා. එතකොට දැන් අපි ඔබට ඇගයුමක් ලබා දෙනවා. අන්න තමන්ගේ විහාරස්ථානයේ, තමන්ගේ ගෙදර ඉඳගෙන මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න පුළුවන්. ඔබට ඉතාම සරල ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට ඒ ප්‍රශ්නවලට ඉතාම ලෙහෙසියෙන්, පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. සංස්කෘතිය පිළිබඳ බී මැලිනෝස්කි ඉදිරිපත් කළ නිර්වචනය පිළිබඳව ඔබේ අදහස ලියන්න. සංස්කෘතිය පිළිබඳ බී මැලිනෝස්කි ඉදිරිපත් කළ නිර්වචනය පිළිබඳව ඔබේ අදහස ලියන්න. මේ තියෙන ඔබේ අදහස. එයා කියපු දේ පිළිබඳ ඔබේ අදහස ලියන්න තියෙන. ඒ වගේම සංස්කෘතියේ පිළිබඳව නිර්වචනයක් සකස් කරන්න. අලුතෙන් තමන්ට පුළුවන් නිර්වචනයක් සකස් කරන්න. තමන්ට නිර්මාණයක් කරන්න පුළුවන්. එතකොට තමන් ඒ කරන නිර්මාණය අලුත් නිර්මාණයක් වේවි. පොඩි හාමුදුර, ඔබ වහන්සේලාට ජීවිතේ නිර්මාණාත්මක හැකියාව ඇති වෙන නිසා සංස්කෘතිය පිළිබඳ නිර්වචනයක් සකස් කරා. මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්. අපි මූලික පිරිවෙනේ හතරවන ශ්‍රේණියේ සමාජ විද්‍යාව පාඩම අන්තර්ජාල පාඩම් සැලසුම් මගින් ඔබ හමුවට මේ ගෙනාවේ. සමහර වෙලාවට පන්තියේදී පාඩම් කරගන්න බැරි වෙච්ච, අතපසු වෙච්ච පාඩම් මේ අවස්ථාවේදී ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳින් මේ පාඩම් නැවත නැවත බලලා සංස්කෘතිය පිළිබඳව, සමාජ විද්‍යාව පිළිබඳව ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඔබට ඒ සඳහා
අවශ්‍ය කරන සියලුම පාඩම් මේ පාඩම් කීපය තුල අන්තර්ගත වෙලා තියෙනවා මේ අන්තර්ජාලය තුලින් ඔබට ලබා ගන්න පුළුවන් ඔබේ දැනුම වර්ධනය කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි.